අයිබෝවන් හිරුස් හෙල්ත් ටිප් එකට සාදරයෙන් පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් මම මගේ වීඩියෝස් වලට දාපු කමෙන්ට්ස් වලින් මම ගොඩක් කමෙන්ට්ස් කියවලා බැලුවා. ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මූලික ගර්භණී ලක්ෂණ. එතකොට මේ ගර්භණී ලක්ෂණ ගොඩක් දෙනෙක් මගෙන් අහනවා මට මෙහෙම පියවරු වල වේදනාවක් දැනෙනවා, බඩේ අපහසුතාවයක් දැනෙනවා, ඔක්කාරයට වමනිට වගේ එනවා. ඉතින් මම ප්‍රෙග්නන්ට් වෙලාද කියලා සැකයක් තියෙනවා කියලා. ඉතින් මම කියන්න කැමති මූලික ලක්ෂණ හැරියට අපි ගන්නවා පියයුරු වල වෙනස්කමක්, එහෙම නැත්නම් පියයුරු වල වේදනාවක්, බඩේ සිදුවන වෙනස්කමක්, ක්‍රෑම්ප්ස් ගතියක් වගේ, මුත්‍රා නිතර පිටවීම, ඒ වගේම මලබද්ධය ඇතිවීම වගේ දේවල් අපි ගර්භණී ලක්ෂණ, පූර්ව ගර්භණී ලක්ෂණ විදිහට ගන්නවා. ඒ වගේම තව දෙයක් තමයි ඔසප්වීම, නියමිත දිනයට සිදු නොවීම. අපි මේ ගැන කතා කළොත් මම කියන්න කැමති මේ පියවරු වේදනාව, බඩේ ක්‍රෑම්ප්ස් ගතියක් ඇතිවීම වගේ දේවල් සිදුවෙන්න පුළුවන් වෙනත් කාරණා මතත්. ඕගොල්ලන්ගේ ස්ට්‍රෙස් ගතිය එහෙම නැත්නම් මොකක් හරි රැකියාවක නිරත වෙනවා නම්, ගෙදර වැඩ කටයුතු සිදු කරනවා නම් ඔය වගේ වේදනාවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒව මතම ඔයගොල්ලෝ හිතන්න එපා ඔයගොල්ලෝ ගර්භණී වෙලා කියලා. ඒ වගේම ඔසප්වීම ප්‍රමාද වීමත් හෝමෝන වෙනස්කම් සිදුවීම මගිනුත්, ඒ කියන්නේ තයිරොක්සින් වැඩි ප්‍රශ්න නිසාත් ප්‍රමාද වීම ඇති වෙනවා. එතකොටත් ගර්භණී බව නිසා නොවේ මේ දේවල් සිදුවන්නේ, අන්නේ යම් යම් සෞඛ්‍යමය ගැටලු නිසා. එතකොට මම කියන්න කැමති ගර්භණී කියලා ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් කරන්න පුළුවන් තියෙන පළවෙනි එක තමයි නිවසේ සිදු කරන මුත්‍රා පරීක්ෂණය, HCG ටෙස්ට් එක. ඉතින් මේ HCG හෝමෝනය තමයි මේ පරීක්ෂණ කට්ටලය මගින් පරීක්ෂණයට ලක් කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මේක පොසිටිව් නම් ඔබ ගත්ගෙන කියලා. ඊළඟට දෙවනි ක්‍රමය තමයි ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් බ්ලඩ් ටෙස්ට් එකක්, රුධිර පරීක්ෂණය මදි. එතකොට මේ රුධිර පරීක්ෂණය සිදු කිරීම සාර්ථක වෙනවා මේ මුත්‍රා පරීක්ෂණයටත් වඩා, මේක සෙන්සිටිව්. එතකොට මේ පරීක්ෂණය මගින් ඔබට හරියටම තහවුරු කරගන්න පුළුවන් ඔබ ගර්භණීද කියලා. ඊළඟට තුන්වෙනි එක තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක. ඒකකට ගොඩක් වෙලාවට වෛද්‍යවරුන් යන්නේ නැහැ මේ පරීක්ෂණ දෙකෙන් හොඳටම ඔප්පු වෙනවා ඔබ ගර්භණීද නැද්ද කියලා. යම් යම් සංකූලතා මත අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයක් සිදු කරන්න වෛද්‍යවරයා නිර්දේශ කරනවා. ඉතින් ඕගොල්ලෝ ඒ ලක්ෂණ හඳුනා ගන්න ඕනේ, මගේ ශරීරයේ වෙන හේතුවකට මේ ලක්ෂණ ඇති වුණාද, එහෙම නැත්නම් මම ඇත්තටම ගර්භණීද කියලා බව දැනගන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වුණා කියලා. මේ වගේ වීඩියෝකින් ඔයගලන් හමු වෙන තන් ඔයගලන්ට සුබ දවසක්. මතක ඇතුව මගේ වීඩියෝස් වලට ලයික් කරන්න. ඔයගොල්ලෝ තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයගලන්ගේ යාළුවන්ට බලන්නත් share කරන්න. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්. ආයුබෝවන්.